නාදි විසිට වගවැල හින්නේ පැමිණා කිරි බොමින් ලොමුයන් ලකුණා පෙරපින් නැති බව දන්නේ ලකුණාදි නිමම ලෙස කුමරුනේ ප්‍රත්‍යග්‍රමජ්ජන විශේෂ විවික්ත මූර්ති කෞසුම්භ රාග රුවි රස්පුර දන්සුකාන්තා දිබ්‍රාජසේ මකර කෙතන මර්චයන්තේ බාල ප්‍රවාල විටපි ප්‍රභවාල තෙව කෞසුම්භ රාග රුවි රස්පුර දන්සුකාන්තා ඔයති කෙල්ලේ උඹටත් ඉස්කෝලයට ප්‍රමාද වෙනවා. එහෙනම් ගුරුනාන්සේ මං ඉස්කෝලේ හවරලා එන්නම්කො වෙද ගෙදරයන්ට. උඹට පින් සිද්ධ වෙනවා කෙල්ලේ.
දහම පියසයන් මරකත වෙදිකාය මුපවිශ්‍ය ප්‍රියතමා ගමනං ප්‍රතිපාලයාමි අහෝකාමි ජනස්ය සුවගෘහිණි පරිභාවිනෝ ජනමබිනවං ප්‍රතිපක්ෂපාත බේගල් නෙමෙයි දවසම බෙහෙම අඩි මාරු කර කර ඇවිත් ගහන්න නෑ බං එක පාරටම ගහන්න නෑ ගහ පොඩේ එන්න මෙහෙම හරස් උදේ පාරක් එහෙම ගැහුවොත් ඕන හස්ති රාජෙක් බිම හොඳයි ගියාම බලන්න කවුද උඹට ඔගේ ගැන්නුවේ කියලා ආ ඒවයින් කාර්යයක් නෑ රණ මොන හරුපයක්ද බල මේ කරන්නේ දුවන්ටයිකේ පන්තියට උඹලත්තද ලෑස්ති වෙල්ලා මන් දෙන්න පාඩමට අද උඹලගේ ගුරුන්නාංශ එන්නේ නැහැ හැමෝම කියලා සත්‍යයක් නැතුව
ඔහොම ලක්ෂණට මම මේ දීපු ගණන් ගන්නේ ආදලා ඔහොමම ළඟ තබා ගන්න. මම උඹලගේ වැඩිමලුන්ගේ පන්තිය පැත්තේ ගිහින් ඇවිල්ලා ඔය සේරම බලනවා. තේරුණාද? ඊ අපි ඉගෙනගත්ත ඉතිහාස පාඩම උඹලා හැමෝටම මතක ඇති කියලා මම හිතනවා. අපි ඉගෙනගත්තේ පුරාණ ලංකාවේ බෙදීම් මොනවාද කියන කාරණේ සම්බන්ධවයි. මොනවාද පුරාණ ලංකාවේ බෙදීම්? රුහුණු රට, මායා රට. කොහොම හිටපන්? රණා කියපන් අනිත් එක. ඊයේ උගන්නපු පාඩම අද අමතක කළාට නෙමෙයි මම උඹට ගහන්නේ. මෙච්චර ඉක්මනට ඉතිහාසය අමතක කළාට. මම තව එක සැරයක් උඹෙන් ගහනවා. ඊයේ කියලා දුන්න පුරාණ ලංකාවේ බෙදීම් මොනවද? ඒක හරි. ඒ දෙක හිටියාමි කිව්වනේ. මං අහන්නේ උඹෙන් අනිත් එක. පිහිටි රට. බරණාද? ඔබ හිතන්නේ ඌට උදව්වක් කළා කියලාද? බල කේපල්ල? මෙයා මේ රණාට කළේ උදව්වක්ද? කතා කරපල්ල. මං අහන්නේ උඹලගෙන්. කරන්න ඕනේ නැති උදව්වක්. ඒ දෙන්නේ ආලෝයි. අවත්තපා. කතා කරන්න දුන්නාම පිස්සු බල්ලුවගේ බුරන්ට එපායි කියලා මං කොච්චර කියා දීලා තියෙනවද? කවුද රෝන් නැති කතාවක් කිව්වේ? ඒ දෙන යාළුයි කියලා? මේක ඉස්කෝලයක්. මගුල් මඩුවක් නෙමෙයි. ඉන්පස්සේ වගේ ඕන් නැති කතා කියලා තිබුණොත් එහෙම මම අවවාද කරනවා තමුන්ට. ඉන් පස්සේ වෙයි කතා කියන්න එපාය කියලා. ගනිල්ලා බෑසි පොත්. මේ ප්‍රශ්න වලට මට මිනිත්තු 10කින් උත්තර ලියලා දෙන්න ඕනේ. 1. රෝණු මායා පිහිටි යන රටවල් තුන විශාලත්වයට අනුව අනුපිළිවෙලින් කියනු. 2. ගාඩි මඩප්පු එනුණාට ඒක ඔය ආතප්පාතන් නැති කෙක්කලා හංගිලියක් වෙන්න බැරිද? වෙන්න බෑ අපේ රාලාමි. මම දැක්කනේ ඒක හරියටම මුළු හතර පනිනවා. අනික කවුද? මරිත පල්ලෙගමගේ පුතා. වඩත් එක මම මඩප්පු. අල්ලගමියත් එක්ක උඹ අපිට වඩා වෛරයි කියලා අපි දන්නවා. ඒ උඹට එතන ලබා ගන්න බැරි වෙච්ච නිසා. අල්ලගමිය මරුවට පස්සෙත් උඹට ඒක කරගන්න බැරි වුණා නේද? දැන් උඹේ ළමයින්ගෙන් පලි ගන්න රාඳිනවද බෝලා? අසරින්ට. අසරින්ට. වලින්න අපුද හැවෙල් කිසේ කඩවට මගේ වැඩන්නේ මටුනේ. අයිසක මිනිසුන් අඩත් ඇට්ටන් කරන්ට අපි අපි හටන් සාත්‍රයේ ප්‍රයෝජන දෙ ගන්නේ නාබල. උන් අයිසක මිනිසුන් නෑ ආයිබොන්ද තමුන්නාසලගේ පාරම්පරාවේ ධම්මාන්තර වෛරක්කාරයෝ. පල්ලෙගම මරුන් ගාන තමුන්නාසගේ අපච්චි ඇති. කවුද රණා කියන්නේ? මරිච්ච පල්ලෙගමගේ පුතා. තමුන්නාසලා අපිට අඳුන ගන්න පුසරන් සාත්‍රයක් කවුරු හරි උන්ට කියා දෙනවා නම් ඒක මොනතරම් බයනක වැඩද? ඒකයි මම හදේටි ගාන්න ඔයාලා ගාන්න ඔයාලා නිදාන්නන්ට අපි
හොඳට වචන ඈඩ් කරලා ලියන්න ඕන. තේරුණාද? මට එක ඇත්තක් කියන්න ඕන පුතා. එහෙමයි ගුරුන් නැන්ස. උඹට කවුද අර සෙල්ලම ගෙන්නේ? උන සෙල්ලන්ද ගුරුන් නැන්ස? අර මම එනකොට උඹ කර කර හිටපු සෙල්ලම. අපේ අපොච්චි ගුරුන් නැන්ස. මට බොරු කියන්න තරන්ට එපා බං. පල්ලිගමේ මැරෙනකොට මවුරුදු පහේ සංදි එකානේ. මම බොරු නෙවෙයි කියන්නේ ගුරුන් නැස. ඕන නැද්දව නොකර ඉඳින්. හොඳට ඉස්කෝල ඉගෙන ගනි. ඒ ඇති. මොකක් හරි අලුකුත් තේරු වැඩක් කළාද උඹ? ඔත පිස්සු දම්මන්නේ. එහෙනම් අර මඩප්පුව මෙහෙ ඇවිත් ගියේ මොකටද? ආරච්චි උඹට වහාම එන්ට කියලා පණිවිඩයක් කියලා. මං කොහොමද ඒක දන්නේ? මට දිවස් තියෙන එකක් ඈ. අම්බයා නැත්තම් රජානට අකි කරුණා වගේ තියෙයි. Ah,
ගෙදර යන්න ඕන නම් ආපු ප්‍රශ්න වලට උත්තර දීපිය. ගෙදර යන්න ඕන නම් ආපු ප්‍රශ්න වලට උත්තර දීපිය. කවුද? කියපිය. මට යන්න දෙන්න. යන්න. මං කියන්නම්. කියපිය. මං කියන්නම්. සාලිය රත්න අයියා. සාලිය රත්න. සාලිය රත්න. සාලිය රත්න. මේ 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 ගෙදර ඉන්න සාලිය රත්න. ඈ. ඔව්. මේ මේ ආරච්චි උන්නංශගේ අයියන්ගේ පුතා සාලිය රත්න. මතකයි කෝක. මාව තුවාල කරලා. ඒ තුවාලේ හාර හාර පාරනවාගේ මොනද ඔච්චර උගෙන් අහන්නේ? සාලිය රත්න කියලා වෙන මොකෙක්වත් මේ ගමේ ඉන්නවද යකෝ? කළුබෝ කව.